හයි බොවන් ඔගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් මම රිචඩ් පීරිසන් කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල් ඇන්ඩ් ටෙක්නිකල් ඇනලිසිස් එකක් තමයි පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ රිචඩ් පීරිසගේ රිලීස් කරලා තියෙන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් මම යූස් කරලා තියෙනවා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකට. ඒ වගේම ටෙක්නිකල් ඇනලිසිස් එකට මම යූස් කරලා තියෙනවා investing.com එකේ චාටිස් ප්ලැට්ෆෝම්. ඒවා අස්සෙන් තමයි මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ කිසිම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක්වත් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් දෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම දෙන්නෙත් නැහැ. මේක තනිකරම නොලෙජ් පර්පසස් වලට අවේලබල් ඉන්ෆර්මේෂන් සහ ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් යූස් කරලා ප්‍රොසෙස් කරලා විග්‍රහයක් පමණයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා දැනුම සඳහා මේ කරුණ පාවිච්චි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලාම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකට රිචඩ් පීර්සන් කම්පැනි එකේ රයිට් දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ මම හදාගෙන ඉන්න බේසික් මගේ Excel spreadsheet එකක්. මේක මම පෙන්නලා තියෙන්නේ මේ chart එකෙන් රිචඩ් පීර්සන් කම්පැනි එකේ 2013 ඉඳලා 22 දක්වා මේ profit attributable equity shareholders වෙනස් වෙච්ච ආකාරය ජනවාරි රිපෝට් එකේ 10 ඉයර් සමරිකින් ඕනෑම කෙනෙකුට මේ යූස් ইনফরমේෂන් එක ගැදගෙන ගන්න පුළුවන්. මේක මම අරන් තියෙන්නේ දැන් 2013 ඉඳලා 20 දක්වා බැලුවොත් එහෙම වොලටයිල් ඈර්නින්ග්ස් මේ කම්පැනි එකේ තිබිලා තියෙනවා. හරි 2013 ඉඳලා 14 ඩ්‍රොප් වෙලා ආපහු 16 17 අප් වෙලා ඊට පස්සේ එතන ඉඳලා 17 ඉඳලා 18 19 20 එක දිගටම ඩ්‍රොප් වෙලා ඊට පස්සේ 20 කියන්නේ 20 මාර්තු 31 වෙනිදා අවසන් ෆයිනෑන්ෂල් ඉයර් එකේ ඉඳලා 21 මාර්තු 31 22 මාර්තු 31 කියන අවුරුදු දෙක වෙනකොට සෑහෙන growth එකක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ මිලියන 1143 ඉඳලා 2020 මාර්තු 31 වෙද්දි 2022 මාර්තු 31 වෙද්දි මිලියන 6887 දක්වා ශීඝ්‍ර වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට 10 year summary එක බලපුවාම ෆයිනෑන්ෂල් profitability growth වෙලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන් වෙන්නේ රිචඩ් පීරිසන් කම්පැනි එකේ. තවදුරටත් ගත්තොත් එහෙම රිචඩ් පීරිසන් කම්පැනි එකේ net assets ගත්තොත් එහෙම net assets රුපියල් බිලියන 22.836ක් බවට වාර්තා වෙන 2022 මාර්තු 31 වෙද්දි. ඉතින් අපි annual growth එක බැලුවොත් එහෙම උගලන්ට පේනවා සාමාන්‍යයෙන් 2018 19 20 කීරි පීරියඩ් එකේ නෙට් ඇසට් එක බොහොම අඩු මට්ටමකින් තමයි grow වෙලා තියෙන්නේ 0.3 0.0 සහ 0.9 විදිහ වගේ ගියේ. නමුත් ඊට පස්සේ 21 22 කියන අවුරුදු වල ගොඩක් ලොකු profit එකක් එක්කලා නෙට් ඇසට් grow වෙලා තියෙනවා 0.20කින් සහ 0.31ක් වශයෙන්. ඒකට නෙට් ඇසට්ස් කම්පැනි එකේ grow වෙලා තියෙනවා පසුගිය අවුරුදු 2-4 තුර ඒ අර ලොකු profit එකේ උදව්වත් එක්ක. හරි, ඒකත් ඔයාලට annual report එකෙන් බලාගැනීමේ හැකියාවක් තියෙනවා වැඩිදුරටත් විස්තර ගන්න අවශ්‍ය නම්. ඉතින් මේ විදිහට අපිට growth එක බලා ගන්න පුළුවන් කොහොමද net asset grow වුනේ කියන එක. ඕන ප්‍රයා ලොකු growth එකක් මෙන්න මේ period එකේ company එක වාර්තා කරලා තියෙනවා total net asset විදිහට. ඉතින් ඊට පස්සේ තවදුරටත් ගත්තොත් එහෙම මම මෙතන අරන් තියෙනවා ratios කිහිපයක්, year on year revenue growth එක, gross profit margin, එවගේම operating expenses as a percentage of gross profit කියන එක. revenue growth එක ගත්තොත් 20 revenue growth එක minus තියෙන්නේ compared to last year. එවගේම 21 එකේ 4.6 වගේම 22 එකේ 19.3 තියෙනවා. 22 23 අවුරුද්දේ පළවෙනි මාස 9 ඊට කලින් අවුරුද්දේ මාස 9ත් එක්ක සාපේක්ෂව බලද්දී 25.9 එක growth එකක් වාර්තා කරන් තියෙනවා. gross profit margin එක ගත්තොත් එහෙම 23.6යි 20 මාර්තු 31 වෙනිදා ඉඳන් අවසන් වෙච්ච වර්ෂයේ තියෙන්නේ. නමුත් ඒක 25කට වර්ධනය කරන් තියෙනවා 2021 අවුරුද්ද වෙද්දී, 2022 අවුරුද්දේදී 28.8කට වර්ධනය කරන් තියෙනවා. ඒ වගේම 2022 23 අවුරුද්දේ පළවෙනි මාස 9 30.3ක් විදිහට වාර්තා වෙනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා profitability පැත්තෙන් ගත්තාම පහුගිය අවුරුදු 3 සහ මේ අවුරුද්දේ දැනට දෙකුත් වෙලා තියෙන මාස 9 තුළ gross profit margin එක අඛණ්ඩව වර්ධනය වීමක් රිචඩ් පීරිසන් කම්පැනි එකේ සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ මම කතා කරන රේෂියෝ එකක් තමයි ඔපරේටින් ප්‍රොෆිට් එක්ස්පෙන්සස් ඇස් අ පර්සන්ටේජ් ඔෆ් ග්‍රොස් ප්‍රොෆිට් කියන එක. ඒ කියන්නේ ග්‍රොස් ප්‍රොෆිට් එකෙන් කොච්චර ප්‍රමාණයක් ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්සස්, කොච්චර ප්‍රමාණයක් සෙලින් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් එක්ස්පෙන්සස් සහ කොච්චර ප්‍රමාණයක් අද ඔපරේටින් එක්ස්පෙන්සස් විදිහට මේ සමාගම පාවිච්චි කරලා තියෙනවා කියන කාරණාව.
ඒකෙදී ඒ රේෂියෝ එක ගත්තොත් එහෙම 77ක් 2020 මාර්තු 31 වෙනිදායින් අවසන් වෙච්ච වර්ෂයේ ඒගොල්ලෝ ස්පෙන් කරලා තියෙනවා ග්‍රොස් ප්‍රොෆිට් එකේ 77ක් ඔපරේටින් එක්ස්පෙන්සස් වලට. හැබැයි ඒ ප්‍රමාණය 2021 මාර්තු 31 වෙනිදායින් අවසන් වර්ෂයේදී 58.8 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රොස් ප්‍රොෆිට් එකෙන් වියදම් කරන වියදම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම. ඒ ප්‍රමාණය 28.8 දක්වා වැඩි වෙලා තියෙනවා 2022 අවුරුද්දේ. නමුත් 2000 sorry ඒ ප්‍රමාණය 59.1 දක්වා වැඩි වෙලා තියෙනවා, පොඩි වැඩිවීමක්. නමුත් 2022 තුන අවුරුද්දේ පළවෙනි මාස 9ට ඒක ආපහු 59.4 දක්වා අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ gross profit එකෙන් සාමාන්‍ය ෆික්ස් නේචර් කෝස්ට් එක ඇඩ්මින් කෝස්ට් කියලා ගත්තාම සාමාන්‍ය ෆික්ස් නේචර් කෝස්ට් එකක් තියෙන්නේ. ඒවා සහ සෙලින් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් ඒවට ස්පෙන් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා තමයි අපිට මේ ඉන්ඩිකේෂන් එක පෙන්නන්නේ. ඒ කියන්නේ කොටස් හිමියන් වෙනුවෙන් ලැබෙන්න පුළුවන් තියෙන ලාභ ප්‍රමාණය වැඩිවීමක් ඒ හරහා අපිට බලාපොරොත්තු බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ඉන්ඩිකේටර් එක හරහා. හරි. ඉතින් ඊට පස්සේ බැලුවොත් එහෙම රිචඩ් පීසන් කම්පනි එකේ සෙග්මන්ටල් ඇනලිසිස් එකට ගියොත් එහෙම සෙග්මන්ටල් ඇනලිසිස් එකේ මෙන්න මේ විදිහට සෙග්මන්ටල් අපිට බලා ගන්න පුළුවන් සෙග්මන්ට් හයක් ප්‍රධාන වශයෙන්ම සෝරි හතක්, රබර්, ටයර්, ප්‍රයිස්, ප්ලාස්ටික් ඇන් ෆර්නිචර්, රීටේල්, ෆයිනෑන්ෂල් සර්විසස්, ප්ලාන්ටේෂන් සහ අද සර්විසස් කියලා කොටස් හතක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම රෙවෙනියු කන්ට්‍රිබියුෂන් එක කම්පනි එකට ගේන්නේ රිචඩ් පීරිස් කම්පනි එකේ මේ රීටේල් සෙග්මන්ට් එක. ඔයගලන්ට පේනවා රීටේල් සෙග්මන්ට් එක ගත්තොත් එහෙම රුපියල් බිලියන 25කට වැඩි ටර්නෝ එක. ඒක ටිකක් ඩ්‍රොප් වෙලා තියෙනවා 22 21 20 20 21 අවුරුද්දේ. නමුත් 21 22 වෙද්දී ඒක සෑහෙන රුපියල් බිලියන 30ත් පහු කරන් ඉස්සරහට ගිහිල්ලා තියෙන ආකාරය පේන තියෙනවා. ඒ වගේම අපිට පේනවා නම්බර් 2 වලට ඉන්නේ ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන් රෙවෙනිව ජෙනරේෂන් එක. ප්ලාන්ටේෂන් එක 2020 ඉඳලා 21ට සහ 21 22ට ශීඝ්‍ර වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් ඇන් ෆර්නිචර් කියන සෙග්මන්ට් එකත් ශීඝ්‍ර වර්ධනයක් ලබාගෙන තියෙනවා 20 ඉඳලා සාපේක්ෂ බලද්දී 22 වෙද්දී. ඊට අමතරව අනිත් ඒවා ටිකක් ස්ටේබල් වගේ තියෙන්නේ ටයර්, රබර් සහ ෆයිනන්ෂල් සර්විසස් සහ සර්විස් කියන සෙක්ටර් එක. ප්‍රධාන වශයෙන්ම ස්ටාර් සෙග්මන්ට් කියලා අපි ගත්තොත් එහෙම රෙවෙනියු පැත්තෙන් රීටේල් මේ රීටේල් සෙග්මන්ට් එක, අනිත් පැත්තෙන් ප්ලාස්ටික්ස් ඇන් ෆර්නිචර් සහ ප්ලාන්ටේෂන් කියන සෙග්මන්ට් එක අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඒකට ෆන්ඩමෙන්ටල්ස් විදිහට බලපුවාම මේ විදිහට අපි ෆයිනන්ෂල් පර්ෆෝමන්ස් සහ රිචඩ් පීසන් කම්පැනි එක අපිට ඇනලයිස් කරගන්න මේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට අපි යොමු වෙන්නේ රිචඩ් පීරිසන් කම්පැනි එකේ ටෙක්නිකල් ඇනලිසිස් එක පැත්තට, තාක්ෂණික විශ්ලේෂණය පැත්තට තමයි පොඩ්ඩක් මම යොමු වෙන්නේ. මම මේකේ ඩේලි චාර්ට් එකයි වීක්ලි චාර්ට් එකයි දෙකම යූස් කරනවා. දැන් මේ තියෙන්නේ ඩේලි චාර්ට් එකේ investi.com වෙබ්සයිට් එකෙන් අපිට ඕන හිමවලක ලබා ගන්න පුළුවන් චාර්ට් එක, දැනගන්න පුළුවන් චාර්ට් එකක්. මෙතන මම පෙන්නලා තියෙනවා කැන්සි පැටර්න් විදියට කොහොමද ඩේලි චාර්ට් එක ගිහලා තියෙන නිසා මෙතන වොලියුම් අපිට පේනවා පල්ලෙහායි. ඊපස්සේ මෙන්න මේ පැටර්න් එක ගත්තොත් එහෙම මෙන්න මෙතනින් තමයි මේ පීරියඩ් එක අපිට හයස්ම පොයින්ට් එකක් හම්බ වෙන්නේ. එතෙන් සිට එතන පොයින්ට් එක අපිට ලැබෙන්නේ 34.40යි. මේක තමයි හයස්ම පොයින්ට් එක. මේක සෙප්තැම්බර් ඔක්තෝබර් පීරියඩ් එක අතර මැද තමයි වාර්තා වෙලා තියෙන්නේ. එතනින් සිට මෙන්න මෙතනට මේ පළවෙනි ට්‍රෙන්ඩ් එකේ ඩ්‍රොප් එකක් තියෙන, කියන්නේ ලෝස්ම පොයින්ට් එක ලැබෙනවා 22.50යි. අපි මේක වැදගත් වෙන අපිට පර්ෆෝම් කරනවා නම් කාට හරි ෆිබනාචි රිට්‍රේස්මන්ට් එකක්. එතකොට 34.40 හයස් පොයින්ට් එක, ඊට පස්සේ 22.50. ඊළඟට ආයේ මේක බවුන්ස් බැක් වෙනවා. මේක ආයේ බවුන්ස් බැක් වෙනවා 29.60කට. ඒක තමයි හයස් පොයින්ට් ඊට පස්සේ වාර්තා වෙන්නේ. ඊට පස්සේ ආපහු ඩ්‍රොප් වෙනවා 19කට. ඊට පස්සේ ආපහු පුල් බැක් එකක් ඇති වෙනවා. ආපහු පුල් බැක් එකක් ඇති වෙනවා 19 ඉඳලා 28.70. ඉතින් මේක අපි ගත්තා පැහැදිලිවම අපිට පේනවා අප් ඩවුන් අප් ඩවුන් අප්. ඒ කියන්නේ මෙතන මෙතන ලෝ ලෝස් වාර්තා වෙනවා. ඒ වගේම ලෝ හයිස් වාර්තා වෙනවා. ඉතින් මේ අපි ඇන්දොත් එහෙම මෙතන තියෙන ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ඊට පස්සේ එතෙන් සිට මෙන්න මේ පීරියඩ් එක ගිහින් අපිට පේනවා යම් කිසි ආකාරයක කන්සොලිඩේෂන් එකකට ජෙට් පීරිස් ව්‍යාපාරික ගිහිලා තියෙනවා කියන එක. හැබැයි මෙතනින් එහාට මං හිතන විදිහට මෙන්න මේ වැඩි වෙච්ච ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වගේ නිසා තමයි මං හිතන්නේ
තිබිලා තියෙන්නේ හරි රිකවර් එකක් නැතුව. මොකද මෙන්න මේ හයි එක කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා, මෙන්න මේ හයි එක. ඉතින් මේ පීරියඩ් එක බැලුවොත් මේ ඇනලයිස් කරොත් මෙන්න මේ බොක්ස් එක, හරි මේ බොක්ස් එක දැන් පීරියඩ් එකක් තිස්සේ චේන්ජ් වෙන බොක්, මේ ට්‍රේඩ් වෙන බොක්ස් එක හයස්ම පොයින්ට් එක 23.50, 23.50ක් වෙන මේ බොක්ස් එක වාර්තා වෙනවා. ලෝස්ම පොයින්ට් එක විදිහට අපිට වාර්තා වෙනවා 20.10ක්. එතකොට සෑහෙන පීරියඩ් එකක් 23.50 සහ 20.10 කියන ඒ රේන්ජ් එකේ මේක ට්‍රේඩ් වෙවි ගිහිල්ලා තියෙනවා රිචඩ් පීරිසන් කම්පැනි කියන එක. හරි 23.50 සහ 20.10 කියන රේන්ජ් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පීරියඩ් එකේ මෙන්න මේ අතර වාරයේ තමයි මේ ෂෙයාර් ප්‍රයිස් ට්‍රේඩ් වෙන්නේ. ඉතින් වැදගත් කාට හරි මේ ගැන ෆියුචර් ඩිරෙක්ෂන් එක බලනවා නම් ඉතින් ඔයගොල්ලන් බලන්න මේ බොක්ස් එකෙන් බ්‍රේක් අවුට් එකක් අප්වර්ඩ් හරි ඩවුන්වර්ඩ් හරි ගන්නවද කියන එක නෙක්ස්ට් ඩිරෙක්ෂන් එක මූව් කර ගන්න. ඉතින් පැහැදිලිව අපිට දැන්ට පේනවා මෙන්න මේ පීරියඩ් එකේ කන්සොලිඩේෂන් එකක් මේ ෂෙයාර් එකේ යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. රයිට්, අපි ඊළඟ ට මූනොත් එහෙම සේම් චාට් එකේ මම මෙතන ඇඳලා තියෙනවා වෙජ් පැටර්න් එකක්. හරි සෝරි ඩිසෙන්ඩින් ට්‍රයංගල් එකක්. මෙතන මම ඩිසෙන්ඩින් ට්‍රයංගල් එකක් හදලා තියෙනවා. පැහැදිලිවම ඩිසෙන්ඩින් ට්‍රයංගල් එකක් අපි බලා ගන්න පුළුවන්. මේ හයි පොයින්ට් එකයි මේ පොයින්ට්ස් එක අපි යා කරපුවාම සහ මෙන්න මේ සපෝට් ලෙවල් එක ගත්තාම. හරි. ඉතින් මෙතන අපි ඩිසෙන්ඩින් ට්‍රයංගල් එකකුත් ඩිසෙන්ඩින් ට්‍රයංගල් එක තෝරන සමහර වෙලාවට අපිට බලාපොරොත්තු වෙන පුළුවන් බ්‍රේක් අවුට් එකක්. ඉතින් කොයි ඩිරෙක්ෂන් එකද අප්ද ඩවුන්ද කියන්න අපි දන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ බලාගෙන ඉන්න මොන්ට කරන්න ඒ ඩිරෙක්ෂන් එක අනුව ඊළඟ මූවමන්ට් එකට සූදානම් වෙන්න පුළුවන්. ඉතින් දැනට මට පේ කියන්න තියෙන්නේ මේ පැටර්න් එක ගත්තාම ඇලස් එක බලපුවාම මෙතන අපිට තියෙන්නේ ඩිසෙන්ඩින් ට්‍රයංගල් එකක් රිචඩ් පිරිස් වල රිචඩ් පිරිසන් කම්පැනිගේ ෂෙයාර් ප්‍රයිස් එකේ. තවදුරටත් ගියොත් එහෙම ට්‍රේඩින් ඉන්ඩිකේටර්ස් ගත්තොත් එහෙම මම මෙතන දාලා තියෙනවා MA cross එක, parabolic SAR එක සහ RSI කියන charts indicators තුන. parabolic SAR එක අපිට පෙන්නන්නේ bearish condition එකක්. එතකොට RSI chart එක පල්හැට මේ වගේ downward තත්ත්වයක් අපිට දිගටම පින්නම් කරන් යනවා. ඒ වගේම MA cross ගත්තොත් එමේ MA cross එකේ මෙන්න මේ point එකේ golden cross එකක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තේ මේ point එකයි dead cross එකක් ඇති වෙලා තියෙනවා. මොකද මේ line එක යන්නේ cross කරගෙන පල්හැට. ඒ නිසා මෙතන dead cross එකක් ඇති වෙලා තියෙනවා. ඒකත් එක්කම share price එක මෙන්න මේ හරිය 20 ගණන් වල consolidate වෙන ආකාරයක් තියෙනවා. මේ box එක අර මම ඉස්සෙල්ලා ඇඳලා වෙන්නම මෙන්න මේ box එක බොක්ස් එක ඇතුලේ අපිට ගෝල්ඩ් ක්‍රොස් එකකුයි ඩෙඩ් ක්‍රොස් එකකුයි දෙකක් හොයාගන්න පුළුවන්. නමුත් මේ දෙකම සිග්නිෆිකන්ට්ලි මූව් වෙලා නැහැ කියලා පේනවා. මොකද මේ බොක්ස් එක ඇතුලේ තින් ප්‍රයිස් බෑන්ඩ් එකක් ඇතුලේ රිචඩ් පීරිස් කම්පැනි එක ට්‍රේඩ් ෂෙයාර් එක ට්‍රේඩ් වෙමින් යන නිසා. ඩේලි චාර්ට් වලින් අපි පොඩ්ඩක් මූව් වුණොත් එහෙම වීක්ලි චාර්ට් එකට. හරි මම මෙතන මේ වීක්ලි චාර්ට් කරන් තියෙන්නේ සාමාන්‍ය ලොง ටර්ම් ඩිරෙක්ෂන් එක කොයි වගේද කියලා අපිට බලාගන්න වැදගත්ම චාර්ට් එක තමයි වීක්ලි චාර්ට් එක. ඉතින් මේකෙත් මෙතන උගලන්ට පේනවා මේ පීරියඩ් එකේ ඩික්‍රීස් එකත් එක්කලා ඩෙත් ක්‍රොස් එකක් ඇතිලා තියෙනවා. ඒ වගේම ආයේ මේ රයිස් එකත් එක්කලා මෙතන මේ গোল্ডන් ක්‍රොස් එකක් ඇවිල්ලා ඊට පස්සේ ආයේ මෙන්න මේ ඩික්‍රීස් එකත් එක්කලා දැන් මෙතන මේ අවසාන වශයෙන් පර්ෆෝම් කරලා තියෙන ඩෙත් ක්‍රොස් එකක්. ඒකත් එක්ක ෂෙයාර් ප්‍රයිස් තවද පල්ලට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන අපි ගත්තොත් එහෙම මෙතනත් අපිට අර ඇසෙන්ඩින් ට්‍රයැන්ගල් එක ඇඳ ගන්න පුළුවන් වීක්ලි චාර්ට් එකේ. ඉතින් මේකත් කොයි වගේ අවස්ථාවක හරි බ්‍රේක් වීමේ ඉඩකඩක් පවතින්න පුළුවන්. අප්වර්ඩ්ද ඩවුන්වර්ඩ්ද කියන්න බෑ. ඒ නිසා දැනට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ඇසෙන්ඩින් ට්‍රයැන්ගල් එකක් කියන එකත් මතක තියාගන්න වැදගත් ටෙක්නිකල් පැත්තෙන් ගත්තාම. හරි ඔය කාරණා තමයි මම කතා කරන්න ඕනලා තිබුණේ මේ වීඩියෝ එකේ. එහෙනම් බොහොම ස්තුතියි බැලුවට. උගලන්ගේ කමෙන්ට්ස් දාන්න මේ කම්පැනි එක සම්බන්ධයෙන් සහ මේ මම කතා කරපු ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් සම්බන්ධයෙන්. ඒ වගේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න අමතක කරන්න එපා. එතකොට මේක රීච් එක මේක වැඩි කර ගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. subscribe වෙන්න subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ important videos අලුත් අලුත් updates ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. මම ගිහින් එන්නම්. සුබ දවසක්. හැමෝටම ජය.